Sri Lanka cricket. Today we are here to announce two important decisions. That is, one is the appointment of the new white ball captain and the announcement of the ODI squad tour in Bangladesh. For that, we have Mr. Thilanga Sumathipala, President Sri Lanka Cricket, Mr. K. Madhavanan, Vice President in charge of International Cricket, Mr. Ashley De Silva, CEO Sri Lanka Cricket, Mr. Graham Labro, Chairman of the National Selection Panel, Mr. Chandika Hathuru Singha, the Head Coach, Mr. Dinesh Chandima, the Captain of the Test Side, and Mr. Angelo Mathews. To start proceedings, I would like to... සිතුවන්ත වෙනවා සන්තෝෂ වෙනවා අදුදෑසන මේ ස්ථානට පැමිණි සිදු මාධ්‍යකරුවන් වෙත අපිට මෙතන වීඩියෝ පට ගන්නාට ඉඩපදි වෙනවා ස්ටිල් ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්න ස්ටිල්ලයටත් අවශ්‍යයි ෂූට් අප් අපගේ තාම සන්තෝෂ වෙනවා අද සිල්දනා අපේ ප්‍රතිසංවිධානය වෙලා ඉතිරි කාලය පිළිබඳව ක්‍රිකට් වල අනාගතය සඳහා අපි අලුත් වැඩපිළිවෙලක ආරම්භ කරන අවස්ථාවට ඔබ සිල්දනා පැමිණීම ගැන අපේ අලුත් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීමත් සමග අපි කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහනක සිටින වෙලාවක් ඒ වගේම අපේ අලුත්ෙන් වැඩබාරගත්ත තේරුම් කමිටුවේ ග්‍රෑම් ලැබරෝයි මහතා සමග අපේ තේරුම් කමිටුවේ සැලස්ම ඒ වගේම හිතන දේවල් ප්‍රතිසංවිධානය වෙන කාලෙක අපි හිටියේ එනිසා අපි වර්තමානයේ අපේ ශක්තිය බලලා අපි සැලසුම් කරගුවම ක්‍රිකට් කණ්ඩායමේ සීලුම උපාය මාර්ග ක්‍රමයන් වල වගකීම අපේ නව පුහුණුකරු චන්දික අතුරු විසිංහ මහතාට ලබා දීලා තියෙනවා. ඔහුගේ සැලසුම් මත අපි ඉල්ලීමක් කරා. ඒ සැලසුම් මත අපේ තේරුම් කමිටුව ලැබරෝයි මහතා ඇතුළු කණ්ඩායමට කණ්ඩායම තෝරා ගැනීමේදී ඒකට උචිත වෙන විදිහේ කණ්ඩායමක් තෝරා ඒ කණ්ඩායම් ඒ සැලස්ම දැන් අපි මුල් අඩවියේ ඉන්නේ. අපි දැන් මේ සිළු දේවල් ආරම්භ කළා සති දෙක තුනක් වගේ කෙටි කාලයක්. ඒ නිසා කෙටි කාලින වැඩසටහන තුල ඉඳන් අනාගතයේ අපිට තියෙන අභියෝග ජයග්‍රහණ සඳහා යන ආරම්භක කාලය. එහිදී අපි පැහැදිලිවම දැක්කා අපි දැන්ට අවුරුදු දෙකකට වඩා කාලයකට කලින් විශ්වාසයට අපේ එවකට නායකත්වය දරපු Angelo Mathews Mahatma, Upanayaka Chandika Hathurusinghe Mahatma, E Stavarata Apita Navata Yama Sudusui. Enisa Danta Masa Pakata Hayakata Kali, Ape Nayakatwayen Illa Aswecha Angelo Mathews Mahatma Agin Aradhanawak Kara, Api Navata Kandayamata Ekathu Wenna Kiyala Nayakaya Hati. Ekata Hethu Une හතුරුසිංහ මහත්මයාගේ වැඩපිළිවෙල තේරුම් කම්පේ සභාපති ඇතුළු කණ්ඩායමේ ඒ සිතන දේවලු ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලනීය වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් ඒ සියලු දේවල් අපි සාකච්ඡා කරා. ඒතොර මේ පාර්ශ්වයන් හතරම එක රාශි කරලා අපි සති කිහිපයක ඉතාම කල්පනාවෙන් සාකච්ඡා කර ඒකක ප්‍රතිඵලයක් හැටියට අපි මනෝවිද්‍යාත්මක කරා සභාපති හැටියට ඇන්ජලෝ මහතාට නැවත හිතලා බලලා මේක ජාතික වැඩසටහනක් ජාතික අවශ්‍යතාවයක් ජාතික වශයෙන් සේවාවක් කිරීමට නායකත්වයට නැවත ආරාධනා කරා ඇන්ජලෝ මහත්මයා ගැන කල්පනා කළා ඔහු එකඟතාවයත් පළකරපු නිසා අපි ඇන්ජලෝ මැතිව්ස් මහත්මාව එක් දින කණ්ඩායමටත් T20 කණ්ඩායමෙත් සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකයෙක්ටපත් කිරීමට නැවත තීන්දුවක් ගත්තා. මේ පිළිබඳ ක්‍රීඩා ඇමතුමාව දැනුවත් කළා. එතුමාගේ ආශිර්වාදය අවසරයක් අපි ලබා ගත්තා. ඒ නිසා එතුමාවත් මේකට හදවතින්ම සන්තෝෂ වුණා. සුබ පැතුවා. ඒ නිසා හැම කෙනෙක්ගේම අදහස මේ අවස්ථාවේ ඇන්ජලෝ මැතිව්ස් නැවත ඇවිල්ලා මේ වගකීම ක්‍රීඩා
ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරිය යුතුයි කියලා. නිසා අපි ඉතාම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි හදවතින්ම සුබපතනවා ඇන්ජලෝ මැතිව්ස් මහත්මයාට ඒ වගේම නැවත ගැනීම පිළිබඳව. Let me say that in English and then I'll go into the next matter. But it gives me great pleasure, honor, and also so happy to make this announcement. Further to the lengthy discussions we had with the new coach, head coach, who's in charge of all the technical aspects of the team, Hathuru Singh Chandika, and with his strategic planning and the strategic way forward game plan, short-term, mid-term, and then convert into a long-term achievement. He sat together with the chairman selection, Mr. Graham Labroy and the committee. They spent hours of formulating the required background for the team. Then we looked at the short-term and long-term requirement. We found the people that we need to play. Then we found the requirement of having a captain. We discussed this matter as the board, which is the policy body, together with the management, headed by Ashley De Silva. And we consulted the management with regard to this such an important matter, leader of the white ball team. And then all of us, especially the board, executive committee, are unanimously of the view that Angelo should come back and give the leadership for the white ball team. We discussed this almost 2.5 years ago. 2 years ago, we appointed him, given him the all three forms of captaincy. Due to and also Chandika, Dinesh Chandi Mal was appointed as the vice captain. Then he had a successful tour, and unfortunately, both of them got injured. Then Upul Thilanga came in for the tour of Zimbabwe, and then he was successful mid-term. And we had injury after injury, very unfortunate situations. We couldn't have a solid game plan due to change of hands, change of leadership and so forth. So we are all unanimous in this decision. And then we requested, I spoke to Angelo to reconsider, because he decided to step down as a captain. He gave a lot of thought to it and said, yes, if the national interest, it is a national call, I will give my 100%, I'll come back and take the responsibility if the board, if the selectors are having confidence in me, and the team, the players, as well as especially the new head coach is of the view that he is the man to lead. So we are happy, and he has agreed to give the leadership, and we have appointed him as the captain for the white ball, which is 50 over and the T20. For this matter, we have referred this for the final approval of the Minister of Sports. He has been very happy. He wants to give his best wishes to Angelo and his new team with the new head coach and the new chairman selection for a new year, to have a great future or next year or so on with a better successful rate of performances. With that, gentlemen, we are quite happy to announce the new captain, Angelo Mathews, as our white ball leader, and would like him to say a few words, and then today finalized the 50 over squad, and they wanted us to consider sending 16 members. So Graham Labro is subsequent to Angelo's few words, will be declaring the squad for Bangladesh. I'm seeing a few familiar faces after a few months. Firstly, I must say that when I stepped down, I never thought of taking over the captaincy again, because you leave something and you don't look for it again. And when as soon as we came back from India, the Honorable President had a discussion with me, and also Matuaya, our new coach, and the selectors had a discussion and requested me to reconsider my decision. And
I took a few days to think about it, to be honest. It wasn't easy because I never expected it in the first place. And it took me a few days and I thought about it. Slowly, because of a few reasons, I decided, because as President said, it's a national call. And the other reason was that we need stability running into a World Cup. We are running into a World Cup in 18 months' time. And as President said, we had a few captains in the last 4 months due to so many reasons, injuries, etc. So we need stability, especially going into a World Cup, especially going into it in 18 months' time. And I know Atuaya for a long time, and I know how he operates. He's not here to survive. He doesn't sway for survival. I know that for sure. So it'll be very easy to work with him. So that is also one reason. And also, as I said, cricket has given me a lot. So if I turn my back when in the hour of need, I'll be feeling bad in a few months' time. So those were the reasons, and obviously I stepped down because I wanted the new captain to sort of have enough time to build a team to the World Cup. But again, I'm down with the responsibility, and I'll fulfill that, and I'll do whatever possible to with the coach. I'll always be in the same lines with him and try and take on the challenge. I will do what is best interest for the country and also the team. Some may like it, some may not like it, but can't help it. We'll work together and we'll do our best. ප්‍රථමයෙන්ම මම නායකත්වයෙන් ඉල්ලා අස්සුනේ මම ඒවලේ හිතුවා අපිට අලුත් නායකයෙක් ඕනේ කියලා ඒ වගේම අවශ්‍ය ඒ වෙලාව කාලය අලුත් නායකයාට ලබා දෙන්න ඕනේ කියලා තමයි මම මාස 4-5කට කලින් රිසයින් වුණේ නමුත් ඉන්දියාවෙන් පස්සේ ආවට පස්සේ ගරු සභාපතිතුමා සහ නවපුරුණකරු ජාති රතුර සිංහ මහත්මයා සහ තේරීම් කමිටුව මගෙන් ඉල්ලීමක් කරා මේක ආයි හිතලා බලන්න කියලා ගන්න පුළුවන්ද කියලා අපේ කණ්ඩායමට මොනම දේ සුදුසු කෙනා මම කියලා ඒගොල්ලන් හිතනවා කියලා ඉතින් මට එක දවසක් ඕන වුණා මේ පිළිබඳ කල්පනා ගන්න මොකද මං නායකත්වයෙන් අතහැරී ආයි ඉන්න බලාගෙන නෙමෙයි ඉතින් නමුත් කල්පනා කරනකොට මට හිතුණා මේක අපේ කණ්ඩායමේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය කියලා මොකද මම ඉංග්‍රීසියෙන් කිව්වාගේ මට ක්‍රිකට් ක්‍රීඩා හුඟක් දේවල් දීලා තියෙනවා ඉතින් මම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය මොහොතේදී මං පිටහැරෙව්වොත් මං හිතනවා මම ක්‍රිකට් වලට සාධාරණයක් කරලා නැහැ කියලා මගේ මේ අවුරුදු 10 පුරා ඉතින් තව මාස 18ක් තියෙනවා අනිත් එක මේ අපිට වර්ල්ඩ් කප් එකක් ක්‍රීඩා කරන්න ඉතින් කණ්ඩායමේ ස්ථාවරත්වය පොඩ්ඩක් බිඳ වැටිලා තිබුණා විවිධ හේතුන් හින්දා නායකයෝ කීප දෙනෙක් මේ කණ්ඩායම රැගෙන යන්න උත්සාහ කරා ඒ කිසිම දෙයකට බ්ලේම් කරන්නේ නැහැ මොකද ඔහු පුළුවන් හැමදේම කරා කණ්ඩායම වෙනුවෙන් හැමදේනම් නමුත් අපි අවශ්‍ය රිසල්ට්ස් ඕනෙන්නේ නැහැ නමුත් අපි ඉදිරිය ගැන හිතුවත් අතුවය වැඩ කරන්න ඇති මම දන්නවා මොකද මම ඒ ටීම් එකේ මගේ පුහුණු කරු වෙලා හිටියා අවුරුදු 11කට කලින් මම නැෂනල් ටීම් එකේ හිටියා අතුවයගේ යටතේ ෂැඩෝ කෝච් වෙලා ඉන්නකොට ඉතින් එක දෙයක් අතුවය ගැන දන්නවා මේ මෙතන සබයි වෙන්න අවිල්ලන මේ ඉන්නේ වැඩක් කරන්න ඉන්නේ ඒකින්ද පිටිපස්සේ හැංගෙන්නේ නැහැ ඒ විශ්වාසය මට තියෙනවා ඒ විශ්වාසය මම හිතන්නේ නායකයෙක් සහ පුහුණු කරුවෙක් අතර හුඟක් තියෙන්න ඕනේ ඉතින් මම ඒක විශ්වාස කරනවා ඉතින් මට ඒක ලොකු අයියා ඉතින් අනිත් එක අපි දෙන්නම එක හා සමානව හැමතිස්සම මේ කල්පනා කරන මේ කණ්ඩායම වෙනුවෙන් ඉතින් අපි දෙන්න කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා මම කිසි භාෂාවෙන් කිව්වාගේ සමහර අය කැමති වෙයි සමහර අය අකමැති වෙයි ඒක අපිට කරන්න දෙයක් නැහැ
නමුත් අපි දෙන්න කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම ඉදිරියට අරන් යන්න පුළුවන් සියලුම දේ රට වෙනුවෙන් සහ කණ්ඩායම වෙනුවෙන් එක කරනවා. Like President mentioned, Angelo Mathews captain, Dupul Taranga, Niroshan Dikwella, Dinesh Chandimal, Danushka Gunatilaka, Kusal Mendis, Kusal Janit Pereira, Asila Gunratna, Tisra Pereira, Lakshan Sandakan, Chehan Madhusankar, Suranga Lakmal, Nuvan Pradeep, Dismantha Chamira, Akila Dananjaya, and Vanidu Hasaranga. So there are 16 members. We got approval to send 16 members in this squad. Can I repeat again? Yes. Angelo Mathews, captain. Upul Taranga. Niroshan Dikwella. Dinesh Chandimal. Danushka Gunatilaka. Kusal Mendis. Kusal Janit Pereira. Asela Gunratna. Isra Pereira. Lakshan Sandakan. Shehan Madhusankar. Suranga Lakmal. Nuvan Pradeep. Ispanta Chamira. Akila Dalanja and Vanidu Hasaranga. Standbys are Dasun Shanaka, Vishwa Fernando, Amila Aponsu, and Sadira Samaravikrama. The side was selected with a lot of input from the head coach, new head coach, and also captain's wishes were taken on board before the selection committee confirmed same. Thank you. He played a major part as well. You know, as I said, a coach is very important to a team, and when you have a good strong coach like him, where all the other countries are dying to have him, you know, obviously he's the best around. So it will be easier for me to work with, and also we've worked together say in the 10 years ago, and when I was you know, just started playing for the national team, he was also the shadow coach for us, so I understand him very well. And all this, you have this series of injuries, you are going one day the T20. I mean, have you sort of discussed with the coach what your future will be and what role you will play, because I was told that when you hold it balances the team, but then you know, when FM mic is the one where they got Pasnak. Can you repeat? Then you go on the record. Angelo, you have been a history of having injuries whenever you bowl in the T20s and the one days. And now that you are captain, what is the future plan? I mean, what is the strategy that you are going to adopt? Have you discussed it with the new coach? Because I mean, I think your presence in the team is vastly more important, and we keep on losing you because of these subsequent injuries. Yeah, we had plenty of discussions with the selectors, with the new coach, and with the medical team as well. Why it has happened and why it keeps happening? The medical experts say that, you know, especially from 2013 to 2016. Where I never missed a game, and I was one of the players where, who played the most number of matches internationally as well. Yeah, in the world. So they say now it's taking a toll, and the management plan has been discussed. So as of now, I've stopped bowling in test matches. And yes, it'll be handy if I can bowl a few overs in the one days and in the 2020s. So, you know, as of now, we'll have to play it by ear. We do everything possible to try and minimize everything, but, you know, it's out of control, unfortunately. I'm doing the best I can. I'm taking all the advice from the experts. Still, if you get injured, then it's bad luck, but I'm trying my best to sort of minimize it. ඉන්ජරිස් වලට හේතුව කියලා කියන්නේ අපේ බෞද්ධිකස් එක සහ ඒ දොස්තරවලු මම දන්නේ 2013 ඉඳන් 2016 වෙනකන් මම තමයි ලෝකේ වැඩිම මැචස් ගන්න ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් ඒ අනිතක ෆෝමැට්ස් තුනේම ක්‍රීඩා කරගෙන දැන් තමයි කියලා ඒ බඩියකට ඒ දේවල් එන්නේ බලපාන්නේ.
නමුත් මැනේජ්මන්ට් ප්ලෑන් එක අපි හැමෝම වාඩි වෙලා ඩිස්කස් කරා. සිල තේරීම් කමිටුව, නව පුහුණුකරු සහ මෙඩිකල් ටීම් එක ඔක්කොම ඉන්පුට්ස් අරගෙන අපි දැනට තියෙන්නේ ඉන්නේ ටෙස්ට් තරගාවලිය වල පන්දු යවන්නේ නැහැ. නමුත් පුළුවන් නම් එක් දින සහ T20 වල ඕවර් කීපයක් බෝල් කරන්න. ඉතින් දැනට යන විදිහට බලනවා හැම පුළුවන් හැම දෙයක්ම කරනවා ඉන්ජරිස් වලින් එළියේ ඉන්න. නමුත් අවාසනාවකට ඒක මගේ කන්ට්‍රෝල් එකේ නෙමෙයි තියෙන්නේ. මට කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන් කියන විදිහට ඒ එක්ස්පර්ටිස් තියෙන අයකින් ඒ ඇඩ්වයිස් අරගෙන මගේ අඟ බලා ගන්න. අපි ඉස්සල කතා කරා වගේ බෝලිං ගැන කතා කරන්නේ. මේ කියන්නේ මේ බංග්ලාදේශ ටූර් එකේ බෝල් කරන්නේ නැහැ. දැන් ඉන්ජරියක් කියලා රිකවර් කළා, ක්ලියර් කළා තින්නේ. නමුත් ඉස්සරහට බෝල් කරයි. කැප්ටන් අපොයින්ට් කළා තින්නේ දිගු කාලෙම. After the 2019 World Cup. So this squad now, so can you like to be honest, we were looking at Van Der Sey and Jeffrey Van Der Sey, and he had injury and he had not played cricket in the last 6 weeks. So we had called in Vanidu Hasaranga into the squad, and he's been with the squad, and then after the new coach and captain had a look at him, we had drafted him. Graham, a word on Shehan Madusanka. He's played less than a handful of domestic matches. What prompted his selection? Like coach always says, or many coaches around the world say, you cannot coach somebody to bowl quick. And Shehan Madusanka has pace. He averages 136, 137 average, and bowls a quicker ball at 140 plus. So that's the main reason, and we are looking at pace going forward. So it's a long-term investment in him. Graham, the inclusion of recalling of Chandimani's ODI team, what prompted you all to including you have been a left captain for quite a long time? Just like the president said, we have a short term, medium term, and long term plan. So this is for the long term plan we are building. Chandimal had played over 100 ODIs, and he's got some good hundreds with good strike rates. And the presence of the new coach coming in, working with him. So he's been shown a lot of intent, and even in the last two test matches he played in India, his approach has been a little more aggressive with a few technical changes, and in the last I would say 10 days he has shown a lot of promise. He's got some strike rates, and you know, matching up the other batsmen as well. So with coach, we are backing the coach, and he feels that Chandimal would play a role in the long term. ගොඩක් සන්තෝසයි වන්ඩේ ටීම් එකට ආපු එක ගැන ආපෝ. ඉතින් කිව්වාගේ කෝච් ලොකු ට්‍රස්ට් එකක් මං ගැන තියලා තියෙනවා. ඉතින් මම ඉතාමත් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා එක් දින කණ්ඩායමේ. හැබැයි අන්තිම අවුරුද්දේ තර පොඩි පසුබෑමකට ලක් වුණා. නමුත් මං හිතනවා දැන් මගේ බෙස්ට් ඉන්නවා කියන එක. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නවා මේ තරගාවලිය හොඳට ඉවර කරන්න. You seem to be getting some stick when you left out Kusal Mendis. What do you expect now? Applauses. Just I think he's gone back and played some club cricket and got some big runs. So I think he's ready to make the comeback. And also I think the new captain and the coach has believes him in a lot. So we are supporting them as well on this. ලබ්‍රයි මහත්තයා, දැන් මේ සංචිතය නම් කරද්දී ප්‍රධාන පුහුණුකරුගෙන් කොයි වගේ සේවයක්ද ලැබුණේ, ඊට කොයි වගේ සහයක්ද ලැබුණේ මේ කණ්ඩායම තෝරගද්දී? සදාහන් කළා ඔහු ගොඩක් මේකට ඉන්වෝල් වුණා කියලා. ඒක ඔහුගෙන් තමයි අහන්න ඕනේ. අපි සිලකන නෑ හුඟක්. මම හිතන්නේ ඔගලන් නිතර මත කතා කරා කොල් කරලා කවදාද සිලෙක් කරන්නේ කියලා. අපි එකයි පස්සට දැම්මේ පුළුවන් තරම් අලුත් පුහුණුකරු ප්ලේස්ලා තියා බල්ලා. ඉතින් අලුත් පුහුණුකරු වැඩ බාර ගත්තේ 28 වෙනිදා. ගිය දවස් 10 දිගටම වැඩ කළා, ප්ලේස් තියා බල්ලා. අපි හුඟක් සාකච්ඡා කළා තමයි. අපි පුළුවන් එයා
යාගෙන් අපි සහය ගන්න නැතුව අපි එයාට සහයෝගය දෙනවා කියලා දැන් මම කිය මේ අවස්ථාව කියනවා විකට් හදන්න කියලා ICC විකට් හදනකොට එංගලන්තේ වගේ විකටුත් නෙමෙයි දෙන්නේ. කොච්චර ජූන් වල වුණත් ඒගොල්ලෝ හොඳට ICC විකට් වල දෙන්නේ හොඳ බැටින් ට්‍රැක්. ඒ වගේ අපිට ඕන අය තරගයක අපිට දිනන්න නෙමෙයි මම කියන්නේ. අපිට තරඟකාරී වෙන්න ඕන අපිට තියෙන අදහස. අපිට අපි ඔක්කොටම ඒකට අදහස තමයි මේ ළමයාව දැනට තියලා තියන්නේ. අපි හිතනවා යාට අපිට ඒ කාලේ වෙනකොට එයා අනිත් අයට තරගයක් එල්ල කරයි කියලා. සභාපතිතුමා දැන් මේ බංගලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇන්ටි කරප්ෂන් එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා ඔවුන් නිවේදනය කළා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙකෙන් ඒ ගැන ලොකුට කතා කළේ නැහැ. මේකේ දැන් තියෙන තත්ත්වය මොකක්ද? ඉස්ලාම අද මේ මහා සභාව පෙරේද ඉවර කරලා අපි විශේෂ මහා සභාවක් නිසා ඒ ගැන අපි තීන්දුව කරන්නේ නැහැ. සියලුම සමාජිකයන් කතා කරලා අපි තව වෙනස්කම් කිහිපයක් ව්‍යවස්ථාවලත් ගේමි තියෙනවා ක්‍රීඩා නීතිය ප්‍රකාරව. ඒ කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ මාසේ තියෙන්නේ අපි අඩුම ගන්න තව හතර සැරයක් ඔයගලම හම්බ වෙයි. මම එතකොට පෙබ්‍රවාරි මාර්තු වලින් පස්සේ අපේ මේ මාසේ වැඩසටහන කියන්නේ. ඇන්ටි කරප්ෂන් එක ඉතා වැදගත් ඒ ප්‍රශ්න ආපු එක. ඇන්ටි කරප්ෂන් එකට අපි පාලක මණ්ඩලයත් එක්ක අපි නිරන්තරයෙන්ම ඇන්ටි කරප්ෂන් එකට උදව් කරලා සහාය දක්වනවා කියලා සීලුව පරීක්ෂණ කරනවා. මම හිතනවා ඒ පරීක්ෂණ කරන්න ආරම්භ වෙන්න හේතු දෙකක් වෙනවා. එකක් මේ අපේ රටේම ලංකාවට කලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකී ප්‍රසිද්ධියේ චෝදනා කරපු නිසා මේ රටේදී කීර්තිනාමේ ක්‍රීඩා කීර්තිනාමයත් එක්ක මතවාදයක් හදන්න හැදුවා අපේ ක්‍රීඩකීන් මේ තරඟ පාවාදීමට සම්බන්ධයි කියලා. ඒකට සම්පූර්ණ සහයෝගය දීලා අපි ඒ ඇන්ටි කරප්ෂන් එකට කිව්වා පරීක්ෂණ කරන්න. අපි පැහැදිලිව කියන්න ඕනේ ඒ අවස්ථාවවලදී ඒ හිටපු ක්‍රීඩකීන් චෝදනා කරපු කාරණා ගත්තම ඒ ඇඟිලි දික් කරපු ඒ අත දික් කරපු කිසි කෙනෙක් මම පැහැදිලිවම කියනවා පාලකවරණ සභාවේ කිසිම ක්‍රීඩකයෙක්ට කිසිම චෝදනාවක් අබුමාල් රේණුවක ඒ චෝදනාවට සම්බන්ධ දෙයක් කිසිම අවස්ථාවක මේ වෙනකොට ICC ගේ සොයාගෙනත් නැහැ. ඒ පිළිබඳ පරීක්ෂණයක් ක්‍රීඩකයෙක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ඒ නෙගටිව් ඇස්පෙක්ට් එහෙම නැත්නම් ක්‍රිකට් වල අභිවෘද්ධිය සඳහා අනවශ්‍ය දේවල් වලට අපි අපේ කාලය වෙලාව යොදවන්නේ නැතුව ඕගලන් ඉක්කොගෙම එක්ක සහයෝගය අරගෙන අපිට ඕනේ මේ ඉදිරියට යන්න ඕනේ ගමන් මාර්ගයට සහයෝගය අවශ්‍යයි. නෑ ඒ මමයි තීන්දු කරන්නේ කොහොම කවුද යන්නේ කියලා මගේ තනතුර වෙනවා. දැන් මේ පාරක් මට පෙබරවාරි මාසේ යන්න බෑ. මොකද මම දේශපාලනය කරන කෙනෙක් හෙට මට මැතිවරණයක් තියෙනවා. මැතිවරණ දවස් කීපයකට ඉස්සෙල්ලා තමයි ඊළඟ රැස්වීම තියෙන්නේ. ගිය පාරක් මට රැස්වීම වාලාවක් තිබුණා. අනිත් එක මොහාන්ඩිසිල මහත්තයා හෝ
මුස්කි මහත්මයා හරි අපි මේ දවස්වල සංවාදයේ බලපාන කරුණු වලට දැනුම දෙන කෙනෙක් යවන්නේ. සමහර මේ පාරත් අපිට මුස්කි මොහොත් මහත්මයාව යවන්න සිද්ධ වෙයි. ඉස්සර වගේ නෙමේ ප්‍රධාන විධායකවරුන්ගේ රැස්වීම වලට යන්නේ ප්‍රධාන විධායක. මෑසිලිසිල තමයි යන්නේ. ඉතින් ප්‍රධාන විධායකතුමා ගියාම ඒකේ සාකච්ඡා කරන කරුණු වල තීන්දුව තමයි මහසභාවට නැත්තම් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට එන්නේ. ඒක නිසා ප්‍රධාන විධායකතුමා අවුරුදු දැන් දෙකක් වෙනවා අපි ඇවිල්ලා කිසිම රැස්වීමකට නොයවලා ඉඳලා. ඉස්සර ප්‍රධාන විධායකතුමා මෙතන තියලා එක එක්කෙනා ගිහිල්ලා ඇවිල්ලා එක එක සාකච්ඡා කරලා ඇවිල්ලා පාලක මණ්ඩලයේ උගසර තියලා ආවා. ඉතින් අපි ඒක කොහොම වෙනස් කළාද කියලා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මම දැන් සති දෙකකට ඉස්සෙල්ලා ඩුබායි නුවර ගිහිල්ලා ICC එකේ සභාපතිතුමා සහ පිරිස හමුණා. මම ආසියාවේ සංවර්ධන කමිටුවේ සභාපති. ඒ සියලු කරුණු අපේ මෙහෙමයි තියෙන්නේ ආසියානු සම්මේලනයේ වැඩ කටයුතු. ඒ නිසා මගේ කාලයත් එක්ක මට හැම රැස්වීමකට යන්න බෑ. නමුත් අපේ අදහස් ලිඛිතව දැනුවත් කළා, අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළා, ඒ ක්‍රියාදාම යනවා. ඒ නිසා අපිට කිසිම චෝදනාවක් අපේ ක්‍රීඩකයින්ට නැහැ. නිලධාරීන් අඩුම ගන්න 10 දෙනෙක් විතර අපි පරීක්ෂණයෙන් ලක් කරලා එයාට උත්තර අපි ලබා දුන්නා ක්‍රීඩකයින්ට අමතරව ඒ කර්මාකාරීත්වයව. ඒ නිසා මේ වෙලාවේ අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිම කෙනෙක් ක්‍රීඩකයෙක් නිලධාරියෙක් පරිපාලන කෙනෙක් එහෙම නැත්නම් අද අපේ විධායක කමිටුවේ කිසි කෙනෙක්ට කිසිම චෝදනාවක් තොරතුරක් මේ පරීක්ෂණ පිළිබඳව නැහැ කියලා. මේ ශ්‍රී ලංකා අපි දැක්ක මේ විශේෂ නිවේදනයක් පළ කරලා තිබුණා මේ ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණයක් වෙනවා කියලා. දැන් පරීක්ෂණයේ ප්‍රතිඵල වුණ නිවේදනය කරන්නේ නැද්ද? ඇෂ්ට තමයි හතර කරපු උත්තර ඉස්සල්ලා මොකක් හරි තියෙනවා නම් ඒගොල්ලන් අපිට දැනුවත් කරනවා ඇරෙන්න. ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒගොල්ලන් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ දෙක ලංකාවට විශාල අපගීතයක් කියන පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ සිදු කරනවා. ඔව් අපිට ඒක ඒගොල්ලන් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ICC එකෙන් එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. මේක ඉවරුණාක් පස්සේ ඇන්ටි කරප්ෂන් එක ඉවරුණාක් පස්සේ මොකක් හරි කාට හරි මේකක් තියෙනවා, චෝදනාවක් තියෙනවා නම් ඒකල ශ්‍රී ලංකා ක්‍රිකට් එකට දාන්නවා. අද වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මොකක්වත් දැනුවත්වමක් කරලා නැහැ. සෝසෝ ඔබතුමාගේ අදහස් මොකද්ද මේ වගේ චෝදනා නගන පැරණි ක්‍රීඩකින් සම්බන්ධ? It harm the reputation of some players. Obviously, you know, I mean, they go through a lot of pressures. What would be your message to sort of this form? I think it is very unfair. And especially when you know, you have experience in cricket and you have played the game to the highest level, then they can be having their various reasons to say those things. They have to substantiate that. If they can't substantiate that, when past cricketers throw this kind of stones at current players, it hurts us. It is really hurting us. You know, I know Angelo is a very genuine, good man, good human being. I know Kapugedara is a good human being. So who are we discussing about? We are talking about genuine, good quality people living in this country. Their families, their children, their relations, their school, everyone will be hurt and sad. I mean, look what they are doing to their individual lives. So I think if you look at the 3-4 people who have played the game in the past and whoever are contributing to this negative aspect of it, I'm sure they know what they are doing. They are deliberately doing it. They must be having their own reasons to do that. We would like to refrain or avoid these people, and we would like to appeal to you. Anybody is making any allegation or a complaint, please ask them to substantiate and come out and make a complaint publicly with a documentary or what kind of evidence. Whereas after the incident, if they are proven right or wrong, that's a different matter. But it is not right the way they have got about. We are very sad about it. Pressure. Have you seen? No. There's no pressure. And but how do you think Bangladesh is very strong at ODI? Yes, Bangladesh has been very strong last 2 years at home. I think we lost only, when I was there, we lost only one series. We beat most of the teams apart from England, so it's a big challenge for us because they know they are in their condition, they are really, really good. And Sri Lanka has not done well in ODI cricket, so how important is the triangular? Our aim is to win every game, but our
goal is to keep improving. That is my main our main goal is to keep improving. If we improve our game, I believe that we have talent to challenge every other team. Angelo, very tough tour Bangladesh when it comes to playing game at home. What are your thoughts on that? Yeah, as Hazue mentioned, they were a good couple of years at home, especially, and they've beaten all the top teams. So it's going to be a tough challenge. But we certainly can do it. We have the skill, we have the talent. It's just some thought into the game, and you know, playing the situations well will obviously, you know, take us through. How prompted you to pick the Angelo and take out the captaincy? Say it again. What prompted you to pick the Angelo? I think he is. Yeah. So my thought was that he's the best person to lead the game, captain the ODI, because he warrants his place on his own performance. Only concern we had was that his physical fitness. So we have a plan in place to help him as well. So that's the main reason. සමබත්තුමා මේ පසුගිය වසරේ ක්‍රීඩකයන් විශාල පිරිසක් ආබාධයන්ට ලක් වුණා. මුත් සමහර ක්‍රීඩකයන් දිගටම දැන් ඇන්ජලෝ වගේ කෙනෙක්ගේ අවුරුදු 9 10 ඉඳන් ක්‍රිකට් ගහලා දැන් අවුරුදු 30යි. එතකොට එයාගේ ශරීරයට දරා ගන්න පුළුවන් ප්‍රමාණය දැන් මේ වයසේදී අමාරුයි. ඒක පන්දු යානට අමාරුයි. ඒ නිසා දැන් අපි ප්ලේයර් මැනේජ්මන්ට් කියන එක එහෙම නැත්නම් ක්‍රීඩකයා පාලනය කිරීමේ වැඩසටහන ආරම්භ කරලා තිනවා. ඒක ඇවිල්ලා සම්පූර්ණයෙන් දැන් හතුරුසිංහ මහත්මයාගේ තියෙන වගකීම. ඒක නිසා අපි සංචිතේ රෙන් ඉස්සලා දෙපාරක් ටෙස්ට් එකක් තියෙනවා ඒ ටෙස්ට් එක තිබිච්ච තත්ත්වය ඉස්සර යෝයෝ ටෙස්ට් එක තියෙනකොට එහෙම නැත්නම් ස්කින් ෆෝල්ඩ් එක තියෙනකොට ඒව ප්‍රමිතිය පෙන්වෙන්න වැඩි කරලා තියෙනවා ඒ කියන්නේ ප්‍රමිතියේ තත්ත්වය උසස් තලයට ගෙනියලා තිනවා ඉතින් ඒක අපිට දැන් මාස 8ක් විතර කාලයක් ගියා ඒ තත්ත්වෙට තව ටිකක් හතුරුසිංහ මහත්මයා ධර්ම මතය අනුව එයා වංගතන කියන්නේ පැහැදිලි කරා ඒකට වඩා හොඳට තව ටිකක් ක්‍රීඩකයන්ගේ ඒ තත්ත්වයන් උඩට ගන්න වෙනවා ඒ කියන්නේ ෆිසිකල් ෆිට්නස් පැත්ත. ඒ ගන්න අතරතුර එයාව පාලනය කරගන්න වෙන මොන මොන තරඟ වලටද ඒකලංග යොමු කරන්නේ කොහොමද ඒකලංග මොකද දැන් එක් දින තරඟ 20කට විතර ශ්‍රී ලංකාවලා T20 වයස තරඟත් 20ක් විතර ගහා ටෙස්ට් මැච් 12ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. දැන් අවුරුදු 15කට ඉස්සෙල්ලා ටෙස්ට් මැච් අපිට 6යි 7යි එක් දින මැච් 15ක් 20ක් තමයි තිබුණේ. එතකොට T20ක් තිබුණේ නැහැ. එනිසා ක්‍රීඩකයන්ගේ අවුරුදු 7කට කාලය තුල ක්‍රීඩා කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒට සමගාමීව එයාටත් වෘත්තිකත්වයේ වැඩි දියුණු කරගන්න ඕනේ. පුහුණු කටයුතු සැලසුම් කරගන්න ඕනේ. ඉතින් අපි ඒක විශේෂම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැන් අලුතෙන් නීති රෙගුලාසි පත් කරලා තිනවා. ඒ රෙගුලාසි අනුව ශීලම ක්‍රීඩාවන් ඒකට යටත් වෙන්න ඕනේ. ඒ රෙගුලාසි අනුව බැලුවමත් අපිට තියෙන්නේ වර්ධනයක් කියලා අපි හිතනවා. හතරසිංහ මහත්තයා දැන් බංග්ලාදේශයේ නිවේදනය කළ තියෙනවා කොයි වගේ අභියෝගයක් වේද මොනවද කරන්න බලාපොරොත්තු වෙන අලුත් දේවල් ලංකාවේ කණ්ඩායමේ ඔබ දකින මොනවද දක්ෂතාවයන් බංග්ලාදේශ අභිවායන්න පුළුවන් මම හිතනවා අපි තුන් ඉරියව්වෙම අපි දක්ෂයි කියලා ඒ කණ්ඩායම ඕන කණ්ඩායමක් එක අපේ දක්ෂතාවයට ක්‍රීඩා කරොත් දෙවනි ප්‍රශ්න තුනක් එක සැරේ ඇහුවා බංග්ලාදේශයේ ප්‍රධාන කුහුණුකරුවෙක් නොමැතිව ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අනිත් එක කොයි වගේ අභියෝගයක් වේද ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශ හොඳින් ක්‍රීඩා කරන අවස්ථාවක් අපි යන්නේ බංග්ලාදේශයේ. බංග්ලාදේශයේ ඒ රටේ මම ඉංග්‍රීසියෙන් කිව්වා වගේ ඉතාමත් හොඳට සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් ඒකලගේ ප්ලේයර්ස්ලා හොඳ ඒගොල්ලන්ගේ රෝල් එක දන්නවා කරන්න තියෙන. ඉතින් ඒක නිසා අපිට ඒක අභියෝගයක් වෙනවා. ඒ වගේම මට තියෙන පොඩි අවස්ථාව තමයි ඒගොල්ලන්ගේ රෝල් එහෙම කරන ඒවා මම දන්න එකක්. ඉතින් ඒක මම අපේ ප්ලේයර්ස්ලා ගැන ෂෙයා කරන එකට මම හිතනවා අපිට ඒකෙන් පොඩි අවස්ථාවක් ලැබෙයි කියලා ඒගොල්ලන්ගේ දක්ෂතාවල් කන්ට්‍රෝල් කරන්න. අපේ ජයග්‍රහණය සඳහා ඔබ දකින ඉහළම දක්ෂතාවය මොකක්ද ශ්‍රී ලංකා කණ්ඩායමක් විදිහට අපි ගාව තියෙන? කණ්ඩායම කැටිට සෙල්ලම් කිරීම. Manager would select the team. So we left it for them for now, and they would because the coach also has come in new and he's a little time. So we don't want to take
decisions, but leave it to them, and then establish a vice captain on the long term. මං එයාව බලාපොරොත්තු වෙන අපේ අපිට වෙලාව අනුව ඒ කියන්නේ අපිට එයාගේ එන එකෙන් ප්‍රයෝජනේ වැඩිපුරම ගන්න විදිහට ප්ලේස් ලයික් එක සම්බන්ධ කරගන්න විදිහට උදව් කරගන්න තමයි එයාව බලන්නේ. දැන් මේ සැරේ ගෙනාව ඉස්සල්ලාම මම දැනගන්න ඕනේ එයාත් එක්ක වැඩ කරලා මගේ ප්ලේස් ලා ගැන. ඒක තමයි අපි මේ පළවෙනියටම කරේ. ප්ලේස් ලාගේ ප්‍රොෆයිල්ස් බලලා ඒගොල්ලෝගේ දැනගෙන ඒගොල්ලන්ගේ ඒක දැනුවත් කරන්නේ. ඊළඟට වෙස් ඉන්ඩීස් යන්න ඉස්සෙල්ලා මට තියෙනවා මාස එකහමාරක වගේ කාලයක් එතෙන්දී ආයි අපි ගෙන්නන්න බලාපොරොත්තු වෙන. ඒ වගේ අපිට තියෙන වෙලාව අනුව එය තමයි අපි ආව යොදවා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සභාපතිතුමා අමුතුම ටුර්නමන්ට් විතරයි. 23 ටුර්නමන්ට් එකට 3 ගහන්න බෑ. ඒ නිසා 3 වෙනි රට ඇහෙට අපි බංගලාදේශත් ඉන්දියාවත් අපි ගහන්නේ හේතුව ඒ අතර කාලේ පකිස්තානයේ ගිහිල්ලා එනකොට දවස් 4කට ඒ කට්ටියගේ නිවාඩුවත් එක අපිට සංචිත තවලාලේ කරගන්න දවස් 7ක අනුපාඩුවක් තිබ්බා. ඉතින් ඒක හරි අමාරුයි. FTP එක සාමාන්‍ය අවුරුදු 4ක් 5ක ඔයගොල්ලෝ දන්නවා කලින් කරන්නේ. ඉතින් අපේ මැදිහත් ටීමෙන් තමයි ගිය අවුරුද්ද තමයි අපි ඉව කරලා මේක කොහොම හරි කරගත්තා. ඉතින් බංගලාදේශයේ ඉතාම ප්‍රබල කණ්ඩායමක්. ඉන්දියාව ඉතාම හොඳයි අංග එකේ කණ්ඩායම. ඉතින් ඒ තරංගාවලිය අපිට තා වැදගත්. ඒකට 3-4ම ඇති.